අපේ නිරීක්ෂණයන්ට අනුව අපි පහුගිය කාලයක් පුරා සොයන කරුණු කාරණාත් එක්ක අපිට පේන්න තියෙන දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ බලයට එනවට කැමති නැති කණ්ඩායම් කිහිපයක් ඉන්නවා සමාජය තුළ. මම මේ කියන්නේ මේ මේ අර දූෂණයට දූෂණය කරපු මරවරකම් කරපු කණ්ඩායම් නෙවෙයි. ඒ කණ්ඩායම් මත ඇරලා නමුත් JVP බලයට එනවට අකමැති යම් කණ්ඩායමක් ඉන්නවා මේ ඡන්දය ලබා දෙන්න කැමති නමුත් අකමැති. මෙන්න මේ කණ්ඩායම් ඔබ මේ අයට ලබා දෙන්න ඕනේ පිළිතුරු. යහමින් මුදල් ඇති ධනපති පැලැන්තිය. සැපවත් ජීවිතයක් ගත කරන කණ්ඩායම්. බටහිර පන්නේට ජීවත් වීමේ හුරුතාවයක් දක්වන කණ්ඩායම්. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතා විමුක්ති පෙරමුණේ මේ අතීත යම් අත්දැකීම් මත පදනම් වෙලා එයට බියටපත් වී සිටින කණ්ඩායම්. මෙන්න මේ කණ්ඩායම් ටික ගන්නකොට මගේ විශ්ලේෂණයට අනුව මේ කණ්ඩායම් වල අකමැත්තක් යම්කිසි බයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන්න. මොකද ඒ තත්වය Tamanට නැති වෙයි කියලා. ඒක ඇත්ත. ඔබ කියපුවා හරියි. ඒකට යම් කණ්ඩායමක් තුල සැකයක් තියෙනවා. ඒගොල්ලෝ මේ ගත කරමින් තියෙන ජීවිතය ඒගොල්ලන්ට අහිමි වෙයි කියලා. ඒ වගේම සමහර කණ්ඩායම් තුල මතුවෙන 88 89 වගේ තත්වයක් ඇති වෙයිද කියලා. ඕන තියෙන්නේ. ඔව්. අතන පළවෙනි දෙවෙනි එක ගත්තොත් 94 ඉඳන් අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට ඇවිල්ලා තියෙනවා. අපි හැම වෙලාවෙම රටේ ප්‍රජාතන්ත්‍රවාදී විනිවිද වැඩ කරපු මිනිස්සු. 17 වෙනි සංශෝධනය තමයි ආණ්ඩු විවස්ථාවට අපේ එකම ප්‍රජාතන්ත්‍රික සංශෝධනය. ඒක අපේ පරිවාසී ආණ්ඩුවේ 19 හැබැයි ඒක අහෝසි කරන්න මහින්දල. ඔව්. 19 ගේන මැදියත් ඉන්නේ අපි. 20 ගේන්නේ ඒගොල්ලෝ. 22 මේ අර්බුදයක ප්‍රතිඵලයක් නේ. ඔව්. ඒතර අපි ප්‍රජාතන්ත්‍රවාදී විනිවිද පිළිගත් මිනිස්සු. 2018 අර මයි රම් කවුද මෛත්‍රීපාල සිනේ කරේකින් මහින්ද අගමැති කරනකොට අපි එකට විරුද්ධව හැප්පෙනවනේ අපි එකට කියන රතු වලි කියලා අපිට තවත් ලේබලේ තහවුරු කරලා ශක්තිමත් කරා හිතෙන. ආවන් දැන් කනේද කියලා. අපි එතන ප්‍රජාතන්ත්‍රවාදී වෙනින් පිණිහිටි. එකරේකින් ජනාධිපතිවරයා ඉඩ ප්‍රතිපක්ෂ කෙනෙක් අගමැති ධූරයට පත් කරොත් නේද ඒක ඒ වෙලාවේදී රනිල් ගියාණ්ඩු අප්‍රසාදයට පත් වෙලා තියෙන නිසා ඒක සමාජෙ පිළිගන්නවා. හැබැයි ප්‍රසාදයට පත් වෙලා තියෙන පාලනයක් නෝ වෙන පාලනයක් ගොඩ නැගුවොත් මොකද වෙන්නේ? ලේව ඇග්‍රීමන්ට් සිද්ධ වෙනවා. සෙවෙනි ආභාසක අපේ රට දෙන්න ඕනේ නැහැ කියලා තමයි ෆයිට් කරේ. ඒ නිසා අපි හැම වෙලාවෙම රට ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පිනීටලා තියෙනවා. ඒ නිසා මා හිතන්නේ නැවත 88 89ක් හෝ එවැනි ප්‍රචණ්ඩකාරීත්වයක් හෝ ගැටුම්කාරී සමාජයක් අපි කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා මා හිතනවා නිදහස ඔබගේ මතයන් ඉදිරිපත් කිරීම දවස ඔබට කතා කිරීම දවස ඔබගේ දේශපාලන කිරීම දවස අද තමයි ඔක්කොම අවුරලා තියෙන්නේ. අපි හැම කෙනාම ප්‍රජාතන්ත්‍රවාදයට ජනවරමට ගරු කරන මිනිස්සු. හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිනිහිට මිනිස්සු තමයි ජනවරම උල්ලඝනය කළ දැනුත් වැඩ කරමින් ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී. හරිද? නිසා අපි එහෙම නැහැ. අපි ජනතාවගේ ජනවරමත් එක්ක නුඹුම් කරන මිනිස්සු. ඊළඟ මේ මුදල් තියන අය පිළිබඳ ප්‍රශ්නේ. එකක් ව්‍යාපාරිකයෝ. පළවෙනි ප්‍රශ්නේ රටක් හදන්නේ කොහොමද? දැන් අපි මෑතකදී සංචාරක ව්‍යාපාරයේ සරස් මිදිරිපත් කරා. ගලඩාරි හෝටල් එකේ සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා ලංකාවේ සංචාරක ශේෂ්ත්‍ර අධාල සීළු දෙනා. හෝටල් හිමිකරුවන්, සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක නියෝජිත සංචාරක සංචාරකගෙන නියෝජිත ආයතන ඔක්කොමත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් කරා. අපි කිව්වේ මොකක්ද? සංචාරක ශේෂ්ත්‍රය පිළිබඳ ආණ්ඩුවට ඉලක්කයක් තියෙනවා. මෙන්න මේ ආණ්ඩුවේ ඉලක්කය සඳහා ආණ්ඩු හදන ඉලක්කෙට ඕගොල්ලෝ ඉන්න අපේ ඉලක්කයක් තියෙනවා මිලියන 4කට මේ වෙනකොට ගෙනියන්න. ඒ සඳහා සරුපහේ කාමර කොච්චර උන්ද ඒගොල්ලෝ ඕගොල්ලෝ හදන්න ඕනේ ඒක. මග පෙන්වන්න කොච්චර උන්ද ඕගොල්ලෝ හදන්න ඕනේ ඒක. තරු 4 කාමර කොච්චර උන්ද ඕගොල්ලෝ හදන්න ඕනේ ඒක. බොහොත් ගලිකංශ. අපේ රටේ මොකක්ද දන්නද වෙලා තියෙන්නේ? අද අපේ රටේ පෞද්ගලික ව්‍යවසායට මග පෙන්වීමක් නැහැ. හෙට අපේ රටේ ආර්ථික චලනය මොනවද? එතරම් අපි ආර්ථිකයට මොකද්ද වෙන්නේ කියලා හැඟීමක් නෑ. දන්නේ නෑ. මොකද කරන්නේ? ආයෝජනය කරන්න පලින් කීපසරයක් හිතලා අන්තිමට කියලා ඥානකයෙන් අහලා තමයි කරන්නේ. අපි එහෙම නෙමෙයි රට පාලනය කරන දත්ත තොරතුරු මත. මම ඔබට තාමත් සරල උදාහරණයක් කියන්නම්. මම පස්සම්පත් එමෙති හිටපේ කටයුතු කරන කාලේ උන් අපේ ආර්ථික ප්‍රතිපත්ති තීරු ගන්න පුළුවන් පෞද්ගලික අංශයට මම කියන්නේ. 17යි තිබුණේ කිරි නිෂ්පාදනය. අපි 2010 වෙනකොට 50ක් කරන්න ඉලක්කයක් හැදුවා. මේක ස්වභාවික ක්‍රියාවලිය. පැටවෙක් ඉපදෙන්න ඕන. එයා ගැහෙන සතෙක් වෙන්න ඕන. එයා ගැබ් ගන්න ඕන. එහෙමනේ කිරි එන්නේ නැතුව මේ ගාමන් ෆැක්ටරියක් වගේ නෙවෙයි. අපි බලමු ප්‍රශ්නේ මොකද්ද.
අපේ රටේ කිරි කර්මාන්තයේ තියෙන ප්‍රශ්නේ සුළුහා මධ්‍යපරම් විවසායක ඔය කියන විවසායක කිරි කර්මාන්තයට ඇවිල්ලා නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. මේ සත්තු දෙන්න තුන් දෙනා ගම් ගානේ හදලා, ගෙවල් ගානේ හදලා කිරි කර්මාන්තය දිනු කරන්න බෑ. මල ගයක් වුණොත් සත්තුන්ට කෑම නැහැ. කුඹුර කපන වෙලාවට සත්තුන්ට වතුර නැහැ. හරි මේක විසිරිච්ච එකක් තියෙන. එහෙම නැහැ කිරි කර්මාන්තය බවට පත් වෙන නම් සුළුහා මධ්‍යපරම් විවසායක එන්න. ඒ වෙනකොටත් කිරි ශේෂ්ත්‍රයේ වැඩ කරපු සියලු දෙනා මම ආරාධනා කරා. එතන මම ඉඩම් එමුති. මම කිව්වා මම ඕගොල්ලන්ට ඉඩම් අක්කර 200 300 බුන් ප්‍රමාණයෙන් දෙන්න ලෑස්ති. ඕගොල්ලෝ සත්තු 200ට වඩා වැඩි ගොවිපළවල් දාන්න සූදානම් නම්. එක. එතන මම ඉඩම් දෙනවා. ඉඩම් එමුති. මගේ නෙවෙයි රටේ ඉඩම්. දෙක. ඒ වෙලාවේ පෙරදිනී පසු වෛද්‍ය පීඨයෙන් එළියට ආපු පසු වෛද්‍යරු 207ක් හිටියා. මම කිව්වා අවුරුදු 5ක් යනකම් ඕගොල්ලන්ගේ ගොවිපළට ආණ්ඩුම් පඩිගෙවන පසු වෛද්‍යරු දෙන්නේ දෙනවා. ආණ්ඩුම් පඩිගෙවන. එයා සතු 200 300 බලා ගන්න. මතක නැහැනේ. දෙක. තුන. ඒ වෙලාවේ මුදල් අමාත්‍යසේ ලේකම් පී.බි. ජයසුන්දර. එයාට අපි ආරාධන එයාට එන්න කියලා කිව්වා. මේ කිරිශේෂ්ඨට අවශ්‍ය වෙන බහඬ ඒවා ටැංකි අවශ්‍ය දේවල් වලට බදු වලින් නිදහස් කළ දෙන්න කිව්වා. එයා එකඟ වුණා. ඒ වෙලාවේ මහජන බැංකුවේ සභාපති කරුණාජීව. එතුමත් එක්ක සාකච්ඡා කළ ගුවා. ඒක රාජ්‍ය බැංකු පද්ධතිය. සාකච්ඡා කළා මේගොල්ලන්ට අඩු පොලියට ණය යෝජනා ක්‍රමයක් හදලා දෙන්න කියලා. පහ. ඒ වෙලාවේ ලංකාවේ තානාපති නිරුපම රාව් ඉන්දියානු තානාපති. අපි එතුමිය ගිහලා හම්බෙලා කිව්වා. එතකොට අපිට ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් තිබුණා ඩොලර් මිලියන 800 ක්‍රෙඩිට් ලයින් එකක් තිබුණා. ඒකෙන් 800ක් අපිට දෙන්න කිව්වා මේ සත්තු ගෙනලා දෙන්න මේගොල්ලන්ට. මෙතන මොකද කරන්නේ? රාජතාන්ත්‍ර සබත්ත, බදු ප්‍රතිපත්තිය, බැංකුවේ දායකත්වයේ අපි මෙදියත් අපි ඒක රාශි කළා මේ ඉලක්කයෙන්. කවුද ඉලක්ක හදන්නේ? ගවර්න්මන්ට් එක. වැඩි කරන්නේ කවුද? පෞද්ගලිකංශ. එයා වැටුණොත් නැවත දෙන්න පුළුවන් උපරිම සාහිදිලා යා ගොඩ ගන්නවා. එයි ආණ්ඩුවට ඉලක්ක ඇත්තන 150ට යන්න. අද වැටුණොත් එයා උගස් යනුන ගෙවල් ටික එයා විකුණන්න වාහන ටික මේකට සිද්ධලා තියෙනවා. ඒ නිසා අපි පෞද්ගලිකංශේ ඉතාමත් දැක්මක් සහිත මේ වුණා. ඒක තමයි අපි ඉලක්කය. හරිද? දත්ත තොරතුරු මත අපි කියන ඕගොල්ලන්ට මේ සංචාරක ව්‍යාපාරයක් මෙතනට ගෙනියනවා. අපිට මෙච්චර අවශ්‍ය ඕගොල්ලෝ එකට දායකත්වය සපයන එක. ඊළඟ මේ බටහිර පන්නේ ජීවිතේ අපිට මොකද ප්‍රශ්නේ? මිනිස්සු නිදහසේ ඉන්න ඕන මිනිස්සු අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? ඈත ගමේ ඉන්න පුරවැසියෙකුට තියෙන ජීවිතය මොකද්ද? එයාට ජීවිතයක් ඕන. මේ තියෙන කෙනාට විරුද්ධයි නෙමෙයි. තියෙන කෙනාට කුහකයි නෙමෙයි. තියෙන කෙනා හොඳයි. අපි සමහර අය කියන මේ අපි රාජපක්ෂලට විරුද්ධයි කෝ නෑ. රාජපක්ෂලට විරුද්ධ. ඒගොල්ල පරම්පරාවෙන් ආපු දේපළ නම් ව්‍යාපාර ව්‍යාපාර කරලා උපයාගත් දේපළ නම් අපි විරුද්ධ නෑ. විරුද්ධ මහජනගේ ධනය හොරකම් කරපු එකට. අද අපේ රටේ චෞර ව්‍යාපාරික බලලක් ඉන්න. ඒක අපි දන්නයි ව්‍යාපාරික කවුද කියන්නේ. ඒගොල්ල ඇත්ත කර්මාන්තකරුවෝ නෙවෙයි. ඇත්ත විවසායකයෝ නෙවෙයි. ඒගොල්ල ආණ්ඩුවක් එනවා. ආණ්ඩුවක් එනකොට මුදල් ඇමති ගාවට කිට්ටු වෙනවා. ආණ්ඩුවක් එනකොට ජනාධිපති ගාවට කිට්ටු වෙනවා. ඒ චෞර වලල් අතරට යනවා. බිස්නස් ටික ගන්නවා. එයාට අපි විරුද්ධයි. හැබැයි ඇත්ත කර්මාන්තකරුවෝ අද ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්තකරුවෝ ඔක්කොම අපි හම්බලා තියෙනවා. සමහර ෆැමිලිස් මන් නම් කියන්නේ ඒවා. සමහර මේ ඒව පෞල් විසින් තාම යන අපි පෞල පිටින්ම හම්බලා තිනවා. අපිලා කතා කරලා තිනවා අපි ප්‍රතිපත්ති මේක. අපි ජනවාරි මාසේ 24 වෙනිදා ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් කැඳවනවා තිනවා. අපි කොළඹ ප්‍රධාන හෝටලෙක කැඳවන. අපි ප්‍රතිපත්ති ලැස් කරා. අද කර්මාන්තකරු විශාල ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්න අපි ඒගොල්ලන්ට පැහැදිලි කරලා තිනවා. ඊළඟ ග්‍රාමීය ජනතාවට ජන ජීවිතයක් ඕන. ඔබ හිතන්න මම මේ නැවත කියන්නේ දුප්පත්කම කියන්නේ කණ්ඩ නැතිකමන විතරක් නෙවෙයි. දුප්පත්කමත් එක්ක බැඳිච්ච සමාජ ප්‍රශ්නයක් තියෙනවා. දුප්පත් ළමයට පාසලේ ගුරුවරයා. හරිද? මං ගේන ගොඩක් ගුරුවරු ඉන්න හොඳින් බලන. නමුත් ටිකක් නොසලකිල්ල තියෙනවා. දුප්පත් කෙනා බස් එකේ යනකොට නොසලකිල්ල තියෙනවා. දුප්පත් කෙනා බැංකුවට යනකොට නොසලකිල්ලක් තියෙනවා. දුප්පත් කෙනා පොලිසියට යනකොට නොසලකිල්ලක් තියෙනවා. දුප්පත්කම කියන්නේ ආහාර නැතිකම විතරක් නෙවෙයි. දුප්පත්කමත් එක්ක සමාජයේ නොසලකිල්ලක් සමාජයේ කොන්වීමට භාජනය වෙනවා. මොකද්ද ගම්මලයට තියෙන්නේ? ඉන්න ගයක් නැත්නම් හරියට හරියම ආහාර වේලක් නැත්නම් බේත්සක් නැත්නම් කවියක් රසින් ඉඳ නැත්නම් ගීතයක් රසින් ඉඳ නැත්නම් චිත්‍රපටයක් බලන්න නැත්නම් එහෙම මිනිස් සංස්කෘතික ජීවිතයක් ඕන මිනිසුන්ට. මිනිස්සු කියන කනවා නේද? කුඹුරට යනවා, ගෙදර එනවා, කනවා, බුදියා ගන්නවා, නැගිටිනවා මොන රළු ජීවිතයක්ද? අපි කියන්නේ මිනිසුන්ට සංස්කෘතික ජීවිතයක් තියෙනවා. මම ওই විදේශගත වෙන අයට මම ආරාධ කියන්නේ ඒකයි. සමහරට යන්න එපා කියලා මම කියලා තියෙනවා. යන්න එපා. අපි සංස්කෘතික ජීවිතය අත්හැරලා යන්නේ. අපිට මෙතන තමයි මිනිස්සුත් එක්ක බැඳීම තියෙන, අපේ සමාජය තියෙන, අපේ ලෙන්ගතකම තියෙන, අධ්‍යාත්මය තියෙන මේ මහ පොළොවත් එක්ක බද්ධ වෙලා
මම කියන්නේ එවැනි නිදහස් ජීවිතයක් කැම කෙනාටම වුණා. අපි කැමති ලස්සනට කෙනෙක් අඳිනවට අපි කැමති නේද? අර ඒක අපි විරුද්ධ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ එකට විරුද්ධයි කියන ආකල්පයක් මතයක් තමයි රට තුල නිර්මාණය කරන්නේ. වැරදි. ඒක සම්පූර්ණ වැරදියි. ඒ සමාජවාදී කියන සංකල්පය ගෙනාවට පස්සේ එහෙම වෙන්නේ නැහැ. එහෙම අඳින්න පළඳින්න එහෙම සංස්කෘතියක් ඉන්නේ නැහැ කියන එකක් නේ හැදෙලා තියෙන්නේ. අපි කියන්නේ නිදහස්. මේකයි. ඒක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි සංස්කෘතියේ දියුණු නැහැ අපේ රට. දියුණු නැති තැනකට සමහර ඒවා ආපුවාම ඒක විකෘතිය. දැන් අපි දැක්කොත් යුරෝපයේ කෙනෙක් ඇඳුම් අඳින විදිය, කාන්තාවක් ඇඳුම් අඳින විදිය ඒ සමාජයට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි ඒ සංස්කෘතිය ඒකට දියුණු. අපේ සංස්කෘතිය එතන නැහැ. මම වාර්තාවක් අවිලා තිබුණා ලංකාවේ පොදු ප්‍රවාහන පාවිච්චි කරන කාන්තාවන්ගෙන් 75ක් එකවරක් හෝ දුම්රියේදී හෝ බස්රියේදී ලිංගික අඩත්තේටම ලක් වෙලා තිබෙනවා. අන්න අපේ සංස්කෘතිය තියෙන තැන. එහෙනම් මොකද තියෙන්නේ? ආර්ථිකයත් එක තමයි සංස්කෘතිය උඩට එන්නේ. ආර්ථික දියුණුවත් එක තමයි මිනිසුන්ගේ හිතන මත විදිහට ආකල්පවල වෙනසක් එන්නේ. එතකොට තමයි මේක එන්න ඕන. ද ආර්ථිකයේ මෙහෙම තිබිලා අනිත් එක උඩින් આવොත් එක සමාජ විකෘතියක්. හරිද? අපි හිතන්නේ එහෙම. ඒස අපි හිතන ආර්ථිකයත් පත් කරගන්න සංවර්ධනෙ ඒකත් එක්ක එන අධ්‍යාත්මික ජීවිතේ ඒකත් එන සංස්කෘතික ඒ කියන්නේ මොකද්ද තමන්ගේ හිතන මතන විදිහ ආකල්පේ තියෙන දියුණුකම් ඒ වගේන් තමයි කාන්තාවක් ලෙස දැන් අපි කාන්තාවක් ලෙස තමන්ගේ සහෝදරියක් ලෙස තමන්ගේ දියණියක් ලෙස තමන්ගේ සමානෙක් ලෙස බලන්න පුරුදු වෙන්න ඕනේ නැද්ද අපි? හැබැයි විශාල මානසිකත්වයක් තියෙන දැකපු හැටි නේද දැහැ ගන්න පුළුවන්ද? මේ සංස්කෘතියේ ඒ නොදියුණුකමක් තියෙන අපේ රට. ඒක ඇත්ත කතාව. අපි මේ 2500 ගණන් ඔක්කොම කෙන අපි හරියටම බලන්න ඕන අපේ සමාජයේ නොදියුණු ගති ලක්ෂණ විශාල ප්‍රමාණකින් පිරලා තියෙනවා. සමහර අය හිතන්නේ නොදියුණු ගති ලක්ෂණ තමයි නිකන් වටිනාකම් කියලා. ඒ වටිනාකම් නෙවෙයි. හරිද? ඒ නිසා මම හිතනවා මීට වඩා නිදහස් ලස්සන අඳින්න ලස්සන කතා කරන්න හොඳ ජීවිතයක් ගත කරන්න හොඳ ගීතයක් කියන්න ඩාන්ස් කරන්න රස විඳින්න එහෙම සතුට වෙන්න විනෝද වෙන්න එහෙම සමාජයක් ඕනේ මිනිස්සුන්ට. ඒ සමාජයට ජනතා විමුක්තිය කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම මං කියන්නේ ඒ සමාජය ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. අපේක්ෂාව. මොකද්ද වෙලා තියලා අද මිනිස්සුන්ගේ ඔය පැය 8 වැඩ දිනේ නිකන් ආව නෙවෙයිනේ. ඔව්. පැය 8ක් වැඩ කරන්න. පැය 8ක් නිදා ගන්න. පැය 8ක් සංස්කෘතික ජීවිතේට සංස්කෘතික ජීවිතේ උදේ නැගිටිනවා උයනවා ඊළඟට රෙදි හොදනවා ආයෙ දවල්ට උයන්න පටන් ගන්නවා ආයෙ නේද මොකක් හරි කරනවා ආයෙ උයනවා ආත ටෙලිනාට්‍ය බලා ගන්නවා නිදා ගන්නවා මොකද ජීවිතේ ඒකට ජීවිතයක් නේ ඒකට ජීවිතයක් තියෙන ඕන මිනිස්සුන්ට ඒ නිසා අපි කියන්නේ මේ ජීවිතේ නේ අපේ කාලෙන් තුනෙන් පංගුවක්වත් අඩුම තරමේ ඒ සංස්කෘතික ජීවිතයට වෙන් කරනවා දැන් අපි ඒකට පක්ෂ අපි එහෙම රටක් හදන්නේ ඒ නිසා මම හිතන්නේ මේ පාලකයෙම නෙවෙයි සාටකය ආහාර මොකද ඒකෙන් හැදුව වෙන නිකන් ඒවා නිකන් නෙවෙයි ඒවා විසින් හදපු වෙන නිදහස් මතවාදයට නිදහස් සංස්කෘතියට තියෙන විශාල බාධාවන් ඇති කළ තිබෙනවා අපි ඒ බාධා වෙනස් කරමු